ගෙවිගිය දින කිහිපයේදී ශ්‍රී ලංකාව උණුසුම් කළ මාතෘකාවක් පිළිබඳව අද කතා කරන්න සූදානම් ප්‍රවෘත්තියකින් ඔබට ගිහිල්ලා ඒ කාරණය විග්‍රහ කරන්නයි අද දවසේ අප සූදානම් වන්නේ. ඔබටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඔබේ අදහස් අපට කියන්න අපි ඔබ වෙනුවෙන් කතා කරන්න සූදානම්. අදත් ආරම්භ කරන්න සූදානම් වන්නේ මේ ටෝක් ෂෝ. මම චානක. මම නිරෝෂන්. 2017 අප්‍රියල් 14 වෙනිදා අපි හැමෝම උදෑසන අලුත් බලාපොරොත්තු අලුත් හැඟුම් එක්ක තමයි අලුත් අවුරුද්ද පිළිගත්තේ බොහොම සතුටින් යුතුව. නමුත් එදාම හවස 3ට විතර අපි නොසිතූ අපි නොපැතූ දෙයක් තමයි අපිට අහන්න ලැබුණේ. ඒ අපේම රටේ අපේම ජනතාව අපේම ඥාතීන් පිරිසක් මහා ඛේදවාචකයකට ලක්වුණු ඒ අමිහිරි ඒ අසීරු ප්‍රවෘත්තිය පිළිබඳවයි. ඒ මීතොට මුල්ල ඛේදවාචකය පිළිබඳව. ඔබ දන්නවද කුණු ප්‍රශ්නෙන් කොයි තරම් පාර්ශවයන් වැටකනවද කියන කාරණය. එක් දිනකට අපේ රටේ එකතු වන කසල ප්‍රමාණය දළ වශයෙන් මෙට්‍රික් ටොන් 7000ක් පමණ වෙන බවටයි ගණන් බලා තියෙන්නේ. ඒ වගේම මේ තත්ත්වය උත්සව කාලයේදී ඊට වඩා ඉහළ අගයක් ගන්නවා. ඒ වගේම තමයි කුණු කසල වැඩි වශයෙන් එකතු වන්නේ බස්නාහිර පළාතේ. ඒ වගේම තමයි ඒ දිනකට මෙට්‍රික් ටොන් 1400ක් පමණ වෙනවා. ඒනුත් වැඩිම කුණු කසල ප්‍රමාණයක් එකතු වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. මේ කුණු කසල බොහොමයක් බැරවන්නේ මීතොට මුල්ල කුණු හන්දටයි. චානක ඔයා කියනවා ලංකාවේ වැඩිම කුණු ප්‍රමාණයක් එකතු වන්නේ මේ බස්නාහිර කොළඹවට කියලා. නමුත් මේ බස්නාහිර නැත්නම් කොළඹවට කියන්නේ ලංකාවේ ආර්ථික කලාපය. ප්‍රධාන ආර්ථික කලාපය. නමුත් ලංකාවේ ඉන්න සියලුම ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක්, ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක් මේ කොළඹ නගරයවට සහ කොළඹ නගරයට ඒකරාශී වෙනවා. මොකද තමන්ගේ රැකියා කටයුතු සඳහා. ඒක නිසා කොළඹ නගරයට පමණක් සීමා කරන්න බැහැ මේ එකතු වෙන කුණුවල අයිතිය. බ්ලූ මෙන්ඩල් කුණු කන්දට අපි මුලින්ම අවධානය යොමු කළ යුතු නිරෝෂන්. ඔව්. 1997 දී තමයි මේක ආරම්භ වන්න මූලික වෙන්නේ. කුණු හරියට විධිමත්ව ඉවතලන්නේ කොහොමද, හරියට ගබඩා කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරලා ඒට විසඳුමක් ගේනවා. ඒ තමයි කුණු විධිමත්ව ඒක රාශී කිරීම. නමුත් ජනතාව සහ දේශපාලනඥයින් එකතු වෙලා මේ වැඩපිළිවෙලට විරුද්ධ වෙනවා. කොළඹ කුණු අපිට එපා කියලා. ඔව්. එනිසාම ඉන් අනතුරුව විශේෂයෙන්ම මේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව ආධාර කරනවා. නමුත් මෙයට එල්ල වෙන දිගින් දිගටම එල්ල වෙන විරෝධතා හමුවේ මේ ව්‍යාපෘතිය හකුලා ගන්නට සිද්ධ වෙනවා. මේ නිසාවෙන්ම ලෝක බැංකුව මේ ව්‍යාපෘතියෙන් ඉවත් වෙනවා. ඉන් අනතුරුව විශේෂයෙන්ම බ්ලූ මෙන්ඩල් කුණු කන්දට දිනෙන් දින එකතු වෙන කුණු ප්‍රමාණයත් සමග විශාල පරිසර හානියක් සිදු වෙනවා. විශේෂයෙන්ම කැලණි ගඟේ ජලය අපවිත්‍ර බවට පත් වෙනවා. ඒ වගේම ගම් වතුර තත්ත්වයන් සිදු වෙනවා. මුහුදු ජලය අපවිත්‍ර වෙනවා. මේ පරිසර සාධකත් හේතු කරගනිමින් බ්ලූ මෙන්ඩල් කුණු කන්දට කුණු එකතු කිරීම නතර කරනවා. ඒ 2008 වසරේදී නිරෝෂ මුලින්ම මේතට මුල්ල කුණු කන්ද ප්‍රදේශය වගුරු බිමක් විදිහටයි තියෙන්නේ. එය එක්තරා විද්‍යාලයක ක්‍රීඩා පිට්ටනියක් ඉදිකිරීම සඳහා කියමින් ගොඩ කරනවා මේ වගුරු බිම. ඉන් අනතුරුව කොළොන්නාව නගර සභාව මේ මීතොට මුල්ල කුණු කන්ද තියෙන ප්‍රදේශයට මුලින්ම කුණු දමනවා. ඉන් අනතුරුව ඉන් නොනැවතිලා නිරෝෂන් පසුකාලීනව කොළඹ මහනගර සභාව මේකට එකතු වෙලා කුණු කන්ද බැහැර කරනවා. ඉන් අනතුරුව දෙහිවල ගල්කිස මහනගර සභාවේ කුණු මේ කුණු කන්දට එකතු වෙනවා. දිනෙන් දින මේ කුණු ප්‍රශ්නේ ගොඩ ගැහෙනවා විතරයි. ඔෂානක තමන්ගේ කුණු තමන් බලාගන්න ඕන වගේ තමයි පළාත් පාලන ආයතනවලටත් වගකීමක් සහ ඔවුන්ට පැවරිලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රදේශයට අයිති කුණු ප්‍රතිචක්‍රීකරණය තමා විසින්ම කරගැනීම. නමුත් මේ ප්‍රදේශයට එකතු වෙලා තියෙන කුණු මේ පළාත් කිහිපයකම එකතු වෙන කුණු මේකට වගකීම ගන්නෙ කවුද? ඔව්. අන්න ඒ ප්‍රශ්නේ තමයි සමාජයේ වර්තමානයේදී මතු කරන්නේ. මේකට වගකිය යුතු පාර්ශ්වයන් කවුද? මේ කුණු කන්ද මීට කලිනුත් නායන්නට ඉඳ තිබුණා. ඒ පිළිබඳවත් පැහැදිලි කිරීම සිදු කළා. නමුත් මේ වන විට ජපානයෙන් පර්යේෂණ කණ්ඩායමක් ඉදිරියේදී පැමිණ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නටත් නියමිත බව තමයි වාර්තා වන්නේ. ඒ වගේම තමයි තවත් අවධානමක් පිළිබඳව මේ වන විට ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා. අනතුරු ඇඟවීමක් ඉදිරි කාලයේදී වැසි වැටුනොත් යලිතතාවක් මීතොට මුල්ල කුණු කන්ද දරුණු විදිහට නායා හැකි බවට. ඔව්. ඒ වගේම තමයි ජපානයෙන් මේ වගේ පරීක්ෂණ කණ්ඩායම් ලංකාවට එවි මේ පිළිබඳව සොයා බලාවේ. නමුත් උණු දේ නැත්නම් මේ සිදු වුණු විපත මේ අපිට ඇතුන් ලබා නැවත ඇද ගැනීමේ හැකියාවක් නැහැ. නැවත මේ වගේ කරුණු කාරණා මේ විදිහට විපක්ති ලංකාවට ඇති නොවෙන්න වග බලා ගැනීම තමයි වැදගත් වන්නේ.
මේ කුණු ප්‍රශ්නය ඇති කරන්න දායකුණු පාර්ශවයන් ගණනාවක් සමාජය ඉන්නවා. එක පැත්තකින් දේශපාලකයෙන්, එක පැත්තකින් පාතාලය, එක පැත්තකින් ව්‍යාපාරකයෙන් මේ කුණු කන්දෙන් ඇතැම් වෙලාවට ව්‍යාපාරිකාරමුණ ඉටු කරගත පාර්ශවයකුත් ඉන්නවා. ඒවගේම තමයි පුරවැසියන්. මේ හැම දෙනාම මේ ප්‍රශ්නයට වගකිය යුතුයි. ඔවුන් එකතු වෙලා දැන්වත් විසඳුමක් හෙවිය යුතුයි. ඔවුන් එකතු වෙලා දැන්වත් ඒකමතිකව තීරණයකට ආයුතුයි මේ කුණු ප්‍රශ්නයට මොකද කරන්නේ කියන කාරණය පිළිබඳව. නැත්තම් හොඳම උදාහරණ දෙකක් තිබෙනවා නිරෝෂන්. බ්ලූ මැන්ඩල් කුණු කන්ද, එතනින් විකල්පයක් විදිහට මීතොට මුල්ල කුණු කන්දට ආවා. දැන් මීතොට මුල්ල කුණු කන්දෙන් තවත් තැනකට යාවිද ඉදිරියේදී. එහෙම නොවතින් තවත් අනාගතයේදී මේ විදිහට මෙවැනිම ඛේදවාචකයක් පිළිබඳව අපිට කතා කරන්න සිදුවේවි මීට වඩා දරුණු විදිහට. මේ රටේ ඇතිවුණු ගැටලුව පිළිබඳව ඔබට අදහස ඇති, ඔබට සිතෙන අදහස ඇති, ඒ පිළිබඳව අපේ ෆේස්බුක් පිටුවේ පළ කරන්න අපි ඔබ වෙනුවෙන් කතා කරනවා. අනිවාර්යයෙන්ම ටොප් ෂොප් ඔබ වෙනුවෙන්ම සූදානම්. ඔබගේ මතයට ඉඩක් දෙන්න අප සූදානම්. ඔබගේ අදහස්, ඔබගේ මතිමතාන්තර අපිට කියන්න. අපි ඔබ වෙනුවෙන් පෙනී සිටමින් ඔබේ මතය ටොප් ෂොප් හරහා ඉදිරිපත් කරන්න සූදානම්.